සුභ මධ්‍යහනක් අයිටන් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘති විකාශය සමගින් මම අශංක දුනු තිලක. මම මල්කියුඩල මත්ත ප්‍රථමින් අවධානය ප්‍රවෘති සිරස් තල වෙත. බිම්ස්ටෙක් සභාපතිත්වෙන් පිදුම් ලැබූ ජනපති දිවයිනට අලිසිරුඩු ගොඩ ගැනීම ඇරඹෙයි. රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 13ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට. බ්‍රසීලයේ වසර 200ක් පැරණි කෞතුකාගාරයක ගින්නකින් කෞතුක භාණ්ඩ රැසක් විනාශ වෙයි. නේපාලයේ පැවති බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වී බිම්ස්ටෙක් සභාපතිත්වෙන් පිදුම් ලැබූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යළි දිවයිනට පැමිණියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු පිරිස ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන්තුරුපලින් දිවයිනට පැමිණියා. බිම්ස්ටෙක් නව සභාපති ධුරයෙන් පිදුම් ලබා පැමිණි ජනාධිපතිතුමා ගුවන්තුරුපලේදී හරසරින් පිළිගැනුණා. රතුපලස් මතින් ගුවන්තුරුපල අමුත්තන්ගේ මැදිරි පරිශ්‍රය වෙත ජනාධිපතිතුමා කැඳවාගෙන ලැබීමෙන් අනතුරුව එහිදී ආගමික වතාවත් පවත්වා ආශිර්වාද පළ කෙරුණා. මැති ඇමතිරුන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ජනාධිපතිතුමාගේ නිල සංචාරය පිළිබඳ තවත් තොරතුරු රාත්‍රී 6:30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ 67 වන ජන්මදිනය අදට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් රටපුරා ආගමික වැඩසටහන් රැසක් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. මෙරට දේශපාලන ඉතිහාසයේ පරිත්‍යාගශීලී තීන්දුවක්ගත් දේශපාලන නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉතිහාසයට එක්ව සිටිනවා. 1989 වසරේදී පොළොන්නරුව දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඒ මහතා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, මහවැලි සංවර්ධන අමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ධුරය දක්වා දිගු ගමනක් පැමිණියා. 2015 වසරේ ජනවාරි මස 9 වනදා ශ්‍රී ලංකාවේ 6 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දිවුරුම් දුන්නේ දැවැන්ත ජනවරමක් ලබා ගනිමින්. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය, තොරතුරු දැනගැනීමේ පනත, මොරගහ කන්ද කළුගඟ සංවර්ධන යෝජනා ක්‍රමය, මාධ්‍ය නිදහස ඇති කිරීම මෙන්ම ග්‍රාමීය සංවර්ධනය ඒකායන අරමුණ කරගත් ග්‍රාම ශක්ති සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළු ජනතා සුභ සිද්ධිය වෙනුවෙන් දැවැන්ත වැඩපිළිවෙල රැසක් ජනාධිපතිතුමාගේ ප්‍රමුඛත්වයෙන් ක්‍රියාවට නැංවී තිබෙනවා. මද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙල විශේෂයි. නේපාලයේ පැවති සිව්වෙනි බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවේදී එහි 5 වන සමුළුවේ සභාපතිත්වයට පත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කලාපීය රාජ්‍ය නායකයින්ගේ හොඳ හිත දිනා ගැනීමට සමත්ව සිටිනවා. මහවැලිගඟේ අතුගංගාවක් වන පෙරිය ආරු තුම්මෝදර අමුණාසලදී මඩේ එරණු අලින් 7 දෙනා ගොඩගැනීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතිනවා. එම කටයුතු නිරීක්ෂණයට වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පේම මහතාද ගොස් සිටිනවා. වනාලි රංචුව මීට දින 4කට පමණ පෙර මෙම ස්ථානයෙන් ගමන් කරමින් සිටියදී මඩේ එරී ඇත්තේ. මෙම ස්ථානය සෝමවතිය ජාතික වනෝද්‍යානයේ සිට එහා මෙහා යන අලිමංකඩක්. මෙම භූමියෙහි විශාල ලෙස තට්ටු කිහිපයකට දියකෝවා නම් ජලජ ශාකය වැඩි පවතිනවා. ඒ මත ගමන් කරද්දී අලි රංචුව මඩේ එරී ඇත්තේ. වනාලින්ගේ සිරුරු දියමත පාවින අයුරු දැක ප්‍රදේශවාසීන් එබව වනජීවීන් ලදහරින්ට දැනුම් දුන්නා. ඒ අනුවයි අලින් ගොඩ ගැනීමේ මෙහෙයුම් ආරම්භ කෙරුණේ. යුද හමුදාවේ මැදිහත්වීමෙන් අලින් ගොඩට ගැනීමේ කටයුතු සිදුවනවා. අලින් 5 දෙනෙකු මඩේ එරී ගොඩගන්නා අතර තවත් අලින් 2 දෙනෙකුගේ සිරුරු එම ස්ථානයට නුදුරින් දියේ ගසාගොන ගොස් තිබියදී හමු වුණා. රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 13ක් සමග සැකකරුවෙකු පිටකොටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පිටකොටුව බැස්ටියන් මාවත ප්‍රදේශයේදී. රුපියල් 5000 නෝට්ටුවක් මාරු කර දෙන ලෙස සැකකරු බස් කොන්දොස්තරවරයෙකුගෙන් ඉල්ලා තිබෙනවා. එම අවස්ථාවේදී කොන්දොස්තරවරයාට ඇති වූ සැකයක් මතයි පොලිසියට මේ පිළිබඳ දැනුම් දී ඇත්තේ.
යනුව සැකකරු අතරංගුවට ගති රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 13ක් ද සමගයි. 39 හැවිරිදි සැකකරු අම්පාර ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඒකාපත විපක්ෂය ලබන පස්වනදා පැවැත්වීමට සැලසුම් කර ඇති ජන රැලියෙන් ප්‍රදර්ශනය වන්නේ පසුගිය පාලන සමයේ සිදු වූ වංචා දූෂණ පිළිබඳ සිදු කරන අධිකරණ ක්‍රියාමාර්ග වෙනතකට හැරවීමේ කුමන්ත්‍රණයක් බව ජනතා නියෝජිතයන් පවසනවා. එම රැලිය පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධ පාර්ශ්වයන් ගණනාවක අභ්‍යන්තර අර්බුද පවතින බවයි වාර්තා වන්නේ. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පසුගිය පාලන සමයේ ප්‍රබලයින් රැසකට දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා. රාජපක්ෂ පවුලේ බොහෝ දෙනෙකුද ඊට අයත්. අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සර්විස් පෞද්ගලික සමාගම හරහා විශුද්ධිකරණය කළ බවට නාමල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධිය CSN ආයතනය හරහා රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන්ද රාජපක්ෂ පවුලට චෝදනා එල්ල වනවා. සිරිලිය සවිය සංවිධානය හරහා සිදු කළ බව කියන දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් ශිරන්ති වික්‍රමසිංහ මහත්මිය චෝදනා ලැබ සිටිනවා. මැදමුලන DA රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. එවන්ගාඩ් ගනුදෙනුව, මිගියානා ගනුදෙනුව ඇපලෝ රෝහලේ කොටස් මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වුණා. ශ්‍රී ලංකන් එයාලයින්ස්, ශ්‍රී ලංකා කේටරින් සහ මිහිල් ලංකා ආයතනවල පසුගිය සමයේ සිදු වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේද ගොඨාභය රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශයක් ලබා දුන්නා. එම කොමිසමේ ප්‍රශ්න කිරීම් වලදී හෙළි වූ තොරතුරු වලට අනුවයි ඔහු කොමිසම වෙත කැඳවනු ලැබුවේ. දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, රාජ්‍ය මුදල් රුපියල් මිලියන 207ක් අවභාවිත කරමින් මල්වාන ප්‍රදේශයේ සුවිසල් නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට එල්ල වී ඇති චෝදනාද මේ වන විට විභාග කරනවා. මෙම චෝදනා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කඩිනම් කිරීම වෙනුවෙනි විශේෂ මහාධිකරණය පිහිටුවන ලැබුවේ. එම අධිකරණය තුළින් දූෂණ චෝදනා විමර්ශනය කිරීම කඩිනම් කර තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ සංවිධානය කර ඇති ජන රැලියේ අරමුණ වී ඇත්තේ එම චෝදනා සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ වෙනතකට හැරවීම බව ජනතා නියෝජිතයින් පෙන්වා දෙනවා. බස් ටිකයි අර කුටිකයි කන්න ටිකයි දුන්න සෙනෙක් ගේන්න පුළුවන්. ඒක ජය ඉඳන් ඒගොල්ලෝ කරා, ඒගොල්ලෝ කරා කියලා කිසි දෙයක් ගන්න කියලා ලැබුණේ නැහැ. රාජපක්ෂ උන්නේ නැලට එල්ල කෑකගෙන ඉන්න පුළුවන්. මිනිස්සුත් බල්ලා ටිකක් සතුරු වෙයි. සතුරු වෙලා ගෙදර එච්චරයි. වෙන මොකුත් වෙන්නේ අරක්කු ඉදිරුවටයි බුරියානෙකටයි රුපියල් 1000යි කොළඹ යන ගමන නවත්තලා පණ බේරගෙන ගමේ ඉඳලා හොඳයි කියන තමයි අපේ ඉල්ලීම. මේ පවුලේ කචල් එකක් බේරගන්න කරන වැඩසටහනට සාමාන්‍යයෙන් බස් 8000ක් ආවොත් එක බස් එකකට රුපියල් 20000ක් තිබ්බොත් ලක්ෂ 1600ක්. කැම්ප් පාර්සලයකට රුපියල් 250ක් ගියොත් දල වශයෙන් ලක්ෂ 1000ක්. එතකොට මේ අයට අරක්කු ටික බොන්න දුන්නොත් ලක්ෂ 4කට 4 දිනකට එක ගානේ බෝතලයක් දුන්නොත් අරක්කු වලට මෙයාට ලක්ෂ 1800ක් යන්තම් කෝටි 50කින් විතර මේ රැලිය ඉවර කරගන්න පුළුවන්. එතකොට කොහෙන්ද මේ සල්ලි? පහෝගිය ආණ්ඩු කාලේ මාටියා ගහගත්ත සල්ලි ටික දැන් ආයේ ආපහු එළියට දාලා අපේ ඉන්න ගම්වල මිනිස්සුන්ට බොරුවට පිස්සු වට්ටෝලා මේ කොළඹට ගෙනල්ලා විනාශ කරන්න හදන මේ නාස්ති කරන සල්ලි ටිකකු. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරපු මේ වෙලාවේ ප්‍රජාතන්ත්‍රවාදයට නව ජවයක් ලබා දීලා අද මේ රටේ ජනාධිපතිවරයාට පවා බැනලා ගෙදර යහතින් බුදිය ගන්න පුළුවන් කියන ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කරපු වෙලාවක මේ රටේ උද්ඝෝෂණයක් කරලා ආණ්ඩුවක් ගෙදර යවන්න හදනව නම් මේක මහා විහිළුවක් මා. ඒ කියන්නේ අපි ආයපාරක්ම යනවා ගල් යුගයට. මෙරට වගා කිරණ කුඹුරු පිළිබඳ නිවැරදිම තොරතුරු ලබා ගැනීම සඳහා සිතියම් ගත කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. ගුවන් හමුදාවේද සහයෝගයෙන් එම කටයුතු සිදු කරන ලෙසයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. මෙවන විට බොහෝ කුඹුරු ඉඩම්වල කෙසෙල් පැපොල් වැනි වෙනත් භෝග වගා කිරණු දැකගත හැකි. කුඹුරු ඉඩම් ගොඩකර වෙනත් ඉදිකිරීම් සිදු කිරීමටද ඇතැමුන් පෙළඹී සිටිනවා. ඒ හේතුවෙන් වී වගා කිරණ කුඹුරු ඉඩම් පිළිබඳව නිවැරදි තොරතුරු කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව නැහැ. එහෙත් පොහොර සහනාධාරය ලබා දීම ආදී කටයුතුවලදී නිවැරදි තොරතුරු නොමැතිවීම ගැටලුවක් වී තිබෙනවා. ඒ අනුවයි මෙරට වගා කිරණ කුඹුරු පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීම සඳහා සිතියම් ගත කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන්නේ. Sa
සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු සංවර්ධනපත් විශේෂාංගෙන් බලාපොරොත්තු වන්න. ගිනිගත් හේන නගරයේ බස් නැවතුම් පොළ ඉදිකිරීමේ කටයුතු අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 90ක් පමණ වෙනවා. දෙමහල් ගොඩනැගිල්ලකින් යුතුව ඉදිකරන නව බස් නැවතුම් පොළේ විලඳසල් 16ක් ද ඉදිකිරීමට නියමිතයි. මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක හා අමාත්‍ය පළනි දිගම්බරම් යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. බද්දේගම මැතිවරණ කොට්ටාසයේ අලුතින් ඉදිකෙරුණු නිලසවන මධ්‍යස්ථාන 6ක් ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පිලකොඩ තිලක උදාගම වරකාපිටිය කන්ද මාබොටුවන ඉහළ ලේල්වල සහ ගණේගම උතුර එම නිලසවන මධ්‍යස්ථානයි. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා ඇතුළු ජනතා නියෝජිතයින් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට එක්ව සිටියා. රුපියල් ලක්ෂ 2800ක වියදමින් ඉදිකෙරුණු කළුතර වෙළඳ සංකීර්ණයේ කටයුතු මෙවන විට අවසන් අධියරේ පවතිනවා. මහල් දෙකකින් සමන්විත නව සංකීර්ණය කඩකාමර 84කින් සමන්විතයි. නීතිඥයින් වෙනුවෙන් කාර්යාල කාමර 34ක්ද වෙන්කර තිබීම විශේෂත්වයක්. කළුතර දකුණු දුම්රිය ස්ථානය හා බස් නැවතුම්පල මෙම වෙළඳ සංකීර්ණය හරහා සම්බන්ධ කිරීමට නියමිතයි. කළුතර ව්‍යාපාරික ප්‍රජාව සහ නීතිඥ සංගමය මේ සම්බන්ධයෙන් රජයට ප්‍රසාදය පළ කරනවා. අවුරුදු 4ක් තිස්සේ අපි කඩවල නැතුව සැහැඬ දුක් විඳ අතර මේ රජයට බොහොම ස්තුතිවන්ත වෙනවා. යහපාලන රජයට ස්තුතිවන්ත වෙනවා. අපිට මේ ලස්සන ස්ථිර ගොඩනැගිල්ලක් මේ රජය ලබා දීලා තියෙනවා. මෙම සංකීර්ණය වැඩ අවසන් වෙමින් පවතිනවා. ඉදිරියේදී ඔක්තෝබර් මාසයේ වෙනකොට අපි විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතින අතර මෙම ව්‍යාපාරික ස්ථානය පදික වෙළඳුන් සඳහා කඩ 100 ගාණක් වෙන් කරලා තිබ්බා. නීතිඥ මහත්වරුන්ට කඩ 34ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම තව ව්‍යාපාරිකයන් සඳහා කළුතර නගරයේ විධිමත් පරිදි මෙම ව්‍යාපාරික ස්ථානය ගොඩනැගිලා තියෙනවා. පසුගිය රජය සමයේ අත්‍යවශ්‍ය ඖෂධ රසක මිල වැඩි කළේ ඖෂධ මාෆියාව හරහා කොමිස් මුදල් හිමිවීම හේතුවෙන් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූර්යවැව, බැඳිවැව සහ රුහුණුපුර ආදී ප්‍රදේශවල උදාගම්මාන 5ක ඉදිකිරීම් ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සවිමුතුගම, සඳදියගම, සෙල්මැලිගම, සිසි කුමුදුගම සහ සිරි උයන්ගම ලෙසයි එම ගම්මාන නම් කර ඇත්තේ. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, දැන් අපේ සෞඛ්‍ය අමාත්‍යතුමා 140කින් බෙහෙත් හේත්වල මිල දෙවැනි වතාවටත් අඩු කරා. ඇයි මිත්‍රවරුනි ඔය මහා දේශ ප්‍රේමී දේශාලෙන් සාටක මානෙන් රට පාලනය කරපු ඇත්තෝ බපුට ගගහ ඇයි ලෙඩ්ඩුන්ගෙන් වැඩිවිලට බෙහෙත්වලට අය කරේ? එදා තිබුණා මේ රටේ ඖෂධ මාෆියා. මේ ඖෂධ මාෆියාව රටේ ලොකු ලොක්කොන්ට කොමිස් මුදල් දෙනවා. දීලා කියනවා මිනිස්සු කෑ ගැහුවට අපේ දේශ ප්‍රේමී නායකතුමනි ඔබතුමා පොඩ්ඩක් අහක බලාගන්නේ කිව්වහම ඒගොල්ලෝ අහක බලාගන්න. මං අහන්න කැමති ආපහු ඖෂධ මාෆියාවත් එක්කහු වෙලා පිළිකා රෝගීන්ගේ බෙහෙත් මිල නගවන්නද මේ පෙළපාලි යන්න හදන්නේ? දැන් පස්වෙනිදා කොළඹ ගැන හිත හිත අපේ විරුද්ධවාදීන් කණ්ඩායම හිතන්නේ ආරෝග්‍ය පරමාලාභ නෙවෙයි. ඒ අය හිතන්නේ බුරියානි පරමාලාභ, අරක්කු පරමාලාභ, කසිප්පු පරමාලාභ. ලබන්න පුළුවන් හොඳම තෑග්ග තමයි අරක්කු, බුරියානි, කසිප්පු. ඇයි ඒ තුන ගැහුවම ලක්ෂයක්, ලක්ෂ දෙකක් නෙවෙයි ලක්ෂ 10ක් වුණත් ඕන දැනක ගෙනියන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිමානවත් 67 වන සංවස්තර සැමරුම වෙනුවෙන් සර්ව ආගමික වතාවත් පැවැත්වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වන සංවත්සරය වෙනුවෙන් බෞද්ධ ආගමික වතාවත් කැලණි රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා. කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ෂිත ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි ආගමික වතාවත් සිදු කෙරුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සහ මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වුණා. මෙහිදී අදහස් දැක්වූ කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ෂිත ස්වාමින් වහන්සේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හුදු පක්ෂයක් නොවේ. එය ජනතාව අතර ප්‍රකට වෙලා තිබෙන්නේ ප්‍රගතිශීලී පක්ෂයක් හැටියටයි. සමස්ත ජනතාව, ඒ ජනතාවගේ සිතුවිලි, අවශ්‍යතා මනාකොට තේරුම් අරගනිමින් ඒ ජනතාවගේ දියුණුව සඳහා කැපවුණු පක්ෂයක් හැටියටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කළේ. ප්‍රගතිශීලී අදහස්, ජනතා ශක්තිය ඇති කරන ප්‍රගතිශීලී තීරණ අදහස් කැටි කරගනිමින්
මේ ලංකාවේ දියුණුව සඳහා මේ පක්ෂය කටයුතු සම්පාදනය කළා. ජනසතු ව්‍යාපාර මේ රටේ නිර්මාණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ජනතා බලය දෙමින් ජනතාවගේ විඥානය තුළ ඒ අංශ දියුණු කිරීමට මේ පක්ෂයට අවශ්‍ය වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වසර අවුරුදු 60ක් වුණා. මේ 60 පුරාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවිධ අභියෝගයන්ට මුහුණ පෑවා. මේ පළවෙනි අභියෝගය නෙවෙයිනේ. මේට ඉස්සෙල් හැම වෙලාවෙම මේ මුහුණ පෑ අභියෝගයන්ට ඒ අවස්ථාවේදී හිටපු නායක නායිකාවන් සහ පාක්ෂිකයන් මුහුණ දීලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෑම අභියෝගයක්ම ජයගත්තා. ඒ වගේම දැනට අපට තියෙන අභියෝගවලටත් අපි ශක්තිමත් මුහුණ දීලා ඒ අභියෝග ජය අරගෙන ජනතාවට ජයග්‍රහණය අත්කර දීමට අවශ්‍ය කටයුතු කරනවා. ඉතාමත් සතුටින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට ගත්තොත් එහෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ රටට ජනතා ජයග්‍රහණ ලබා දුන්නු පක්ෂයක්. අද ඒ වගේම ඉදිරියටත් ඒ සියලු ජනතා ජයග්‍රහණ සාක්ෂාත් කරන ගමන් තවත් බොහෝ ජනතා ජයග්‍රහණ රට වෙනුවෙන් ලබා දෙන්න අපි පක්ෂයක් විදිහට අපි කටයුතු කරනවා. සංක්‍රමණික දේශපාලනය රටට අවශ්‍ය නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. ගෝඨාභයලා බැසිල් රාජපක්ෂලා කියන්නේ සංක්‍රමණික පුරවැසියන්ගේ දේශපාලනය. මේගොල්ලෝ මාසයක් විතර මේ මොනවා හරි දේශපාලනය කරනවා. ආයෙ ගෙදර ගිහිල්ලා ඥාතීන් බල්ලා, ගෙදර බල්ලා, මිදුල අතුපතු ගාලා, ගේ බල්ලා ඔක්කොම කරලා එනවා. ඉතින් ඔය සංක්‍රමණික පුරවැසියන්ගේ දේශපාලනයේ ස්වභාවය ඒගොල්ලෝ දිත්ත පුරවැසි භාවය ලැබුවට ඔවුන්ගේ ප්‍රධානම පාස්පෝර්ට් සානිත් සියල්ල තිබෙන්නේ ඇමරිකාව. මාධ්‍යක බැසිල් රාජපක්ෂ මහත්මයා යම් සම්මුඛ සාකච්ඡාවකදී කිව්වා කිසිසේත්ම සූදානම් නැහැ කියලා ඇමරිකන් එක්සත් ජනපදයේ තමන්ට ලබා දී තිබුණු පුරවැසි භාගය අත්හරින්න. මවක මෙන් තම සහෝදර සහෝදරියන්ද රැකබලා ගනිමින් දිරි නැගී සිටින්නට වෙරදරන දීනික පිළිබඳ පුවතක් දඹුල්ල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. අදූරු දර්ශී ලෙස ඇතැම් දෙමව්පියන් ගන්නා තීරණවලට වන්දි ගෙවන්නට සිදුවන්නේ අහිංසක දරුවන්ටයි. දරුවන් තිදෙනෙකු හැරදමාගිය මවක හේතුවෙන් අසරණ වූ පවුලක් පිළිබඳ දඹුල්ල වැවල වැව අරුණෝදය වැව ප්‍රදේශයෙන් අපට තොරතුරු ලැබුණා. මවකින් දුරස් වුණු මේ පවුලට මව්සිනහස ලබා දෙන්නේ පවුලේ වැඩිමහල් දියණියයි. 13 වියේ පසුවන මෙම දියණිය තම අධ්‍යාපන කටයුතුද සමග මවකගේ භූමිකාවට පණ පොවන්නේ තම සහෝදර සහෝදරියන් කෙරෙහි සැබෑම වූ සෙනෙහසින්. 6-4 නොතේරෙන බාල සොහුයුරියගේ වයස තවමත් අවුරුදු 3යි. අනෙක් සොහුයුරා මේ වන විට පළමු වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නේ. මවක් ලෙස ඔවුන්ගේ කටයුතු සඳහා සහය දෙන මේ දිරිය දියණිය තම අධ්‍යාපන කටයුතුද සිදු කරන්නේ නොපසුබට උත්සාහයෙන්. කටුමැටි ගෙපලෙහි දිවි ගෙවන මේ අසරණ පවුලේ ජීවිකාව රැඳී ඇත්තේ පියා කුඩේ වැඩ සිදුකර උපයන සුළු මුදලින්. මටයි නංගිටයි මල්ලිටයි අඳින්දි තින්දි දිවල අපි කටුමැටි ගේකින්නේ දොරවල්වත් අහන්න හරියට නැහැ. ගෙයක් හදලා දීදිවල හොඳට දොරක් වහගන්න තිබ්බනම් ඇති. කුඩා දරුවන් රැකබලා ගැනීම හේතුවෙන් ඇතැම් දිනවල කුලි වැඩක් පවා සිදු කිරීමට හෝ මේ පියාට අවස්ථාවක් නැහැ. එහෙත් තම කුසට ආහාරයක් නොගින හෝ දරුවන්ගේ කුස පිරවීමට මේ පියා දරන්නේ අපමණ වෙහෙසක්. දිරින් නැගී සිටින මොවුන් වෙනුවෙන් මනුෂ්‍යත්වයට ගරු කරන ඔබට දැත් දිගු කරන්නට අප ආරාධනා කරනවා. අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු කැලණිය ප්‍රදේශයේදී අතරංගුවට ගෙන තිබෙනවා. මේ පිළිබඳ ඇතුළු තවත් පුවත් කිහිපයක් දැන්. කැලණිය පොලිසිය සිදු කළ විශේෂ මෙහෙයුමකදී අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරුවලට අනුව ලැප්ටොප් පරිගණක 3ක්, ජංගම දුරකථන කිහිපයක් සහ රන් භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගැනුණා. සැකකරු මද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවද හෙළිව තිබෙනවා. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉදිරි අයවැයට මහජන අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා අයවැය කාර්යාලය මගින් ස්ථාපනය කර ඇති වැඩසටහන ආරම්භ කරමින් පළමු වරට මහජන අදහස් ලබා ගැනීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද ආරම්භ වුණා. ඒ සඳහා මහජන නියෝජිතයින් මෙන්ම මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා.
ජාතික හා ජාත්‍යන්තර තලයේ ප්‍රවීණතා දක්වූ ආදි සිසුන් ඇගීම සඳහා ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලීය ආදි සිසු අභිනන්දන 2018 උත්සවය බෝයගනේ යුද හමුදා කඳවුරේ සැලියුත් ශාලාවේදී ඊයේ පැවැත්වුණා. වසර පහකට වරක් පැවැත්වෙන මෙම අභිනන්දන උළෙල සංවිධානය කර තිබුණේ නිදහස් සහෘද සන්ධානයයි. වෛද්‍ය, සිවිල්, ඉංජිනේරු ඇතුළු ක්ෂේත්‍ර 12ක විශිෂ්ටතා දක්වුවන්ට මෙහිදී සම්මාන පිරිනැමුණා. ඇමරිකාවේ බේලෝ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වික්‍රම එම් අබේසිංහ, හිටපු වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ඩී.එම්. අබේරත්න, ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.එස්. බණ්ඩාරනායක යන මහත්වරුන් ඇතුළු ප්‍රවීණයන්ට මෙහිදී සම්මාන පිරිනැමුණා. අධික වේගය හා ධාවනයට නුසුදුසු වාහන භාවිතය හේතුවෙන් සිදුවන මාරාන්තික අනතුරු වළක්වා ගැනීම සඳහා රදවාහන පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුවක් මේ දිනවල පැවැත්වෙනවා. එහි උතුරු පළාත් වැඩසටහන වවුනියාවේදී පැවැත්වූ අතර ඊට උතුරු පළාතේ රදවාහන පොලිස් නිලධාරීන් රැසක් එක්ව සිටියා. ශ්‍රී ලංකා පොලිසියට අදට වසර 152ක් සපිරෙනවා. ඒ වෙනුවෙන් ආගමික සහ විශේෂ වැඩසටහන් රැසක් දිවයින පුරා සංවිධානය කර තිබෙනවා. නොනිමි මෙහෙවරක අභිමානීය යන තේමාවෙන් 152 සංවත්සරය අද සැමරෙනවා. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, අපරාධ වැළැක්වීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය ඉටු කරන්නේ අති විශාල මෙහෙවරක්. පොලිස්පතිවරයා ලෙස පූජිත් ජයසුන්දර මහතායි වර්තමානයේ පොලිසියට නායකත්වය ලබා දෙන්නේ. ශ්‍රී ලංකා පොලිසියේ 152 සංවත්සරය වෙනුවෙන් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී විශේෂ පින්කමක් සංවිධානය කර තිබුණා. ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් ආශිර්වාද පැතීමයි එහි අරමුණ වුණේ. බම්බලපිටිය කදිරේෂන් කෝවිලේදීද විශේෂ හින්දු ආගමික පූජාවක් සංවිධානය කර තිබුණේ පොලිසියේ 152 සංවත්සරය සඳහා ආශිර්වාද එක් කරමින්. ශිව ශ්‍රී නාගරාජා කුරුක්කල්තුමන් විශේෂ ආශිර්වාද පූජාව පැවැත්වූවා. ආචාර්ය සුබ්‍රමණියම් චෙට්ටියාර් මහතා පොලිස්පතිතුමන් වෙත මෙහිදී සමරු ඵලකයක් පිළිගැන්වූවා. මේ අතර දවටගහ පල්ලියේදී විශේෂ ඉස්ලාම් ආගමික වැඩසටහනක් පැවැත්වුණා. කවීම් ෆයිසල් හසන් මෞලවිතුමයි විශේෂ ප්‍රාර්ථනාව සිදු කළේ. ඉහළ පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවටද සහභාගී වුණා. 152 පොලිස් සැමරුම වෙනුවෙන් විශේෂ කතෝලික දේව මෙහෙය බම්බලපිටිය ශාන්ත මේරි දේවස්ථානයේදී පැවැත්වුණා. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් මෙන්ම කතෝලික බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවටද සහභාගී වුණා. ශ්‍රී ලංකා පොලිසියේ නිත්‍ය කාර්ය මහජනයාව ආරක්ෂා කිරීම, දේපළ ආරක්ෂා කිරීම. ඒ වගේම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නීතිය ක්‍රියාත්මක කරන සාමය සුරකින එකමක ප්‍රධාන උත්තරීතර රාජ්‍ය ආයතන පොලිසිය. ඒ නිසා පොලිස්පතිවරයාට ඉදමට මගේ අලුත් සලහෝදර නිලධාරීන්ට හැම මට්ටමක නිලධාරීන්ට වගකීමක් තියෙනවා මිනිස්සුගේ ප්‍රජාතන්ත්‍රවාදී තත්වයන් අයිතීන් ආරක්ෂා කරන එක. ඒ සමගින් අයිතීන් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. පසු දෙකේ සිට පෑන් පෑපුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk